එමනම් අපි අදත් ඒ නිවැරදිව ඥානය උපදවා ගන්න ආකාරය අනුපිළිවෙලට මෙතෙක් කල් දේශනා කරගෙන ආව වගේම අදත් දේශනා කරනවා. අපි ඒ සඳහා ගන්නවා අරමුණු. අපි දන්නවා අරමුණු කියන්නේ මොනවද කියලා. අරමුණු තියෙනවා හයක්. එකක් රූප ආරම්මණය. රූපේ අරමුණක්. අරමුණක් ඕනේ සිතක් හදන්න. අරමුණක් නැතිව සිතක් හදන්න බෑ මේ ලෝකේ කාටවත්. අරමුණක් නැතුව සිතක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිතකට පවතින්නත් බෑ. සෑම මොහොතකම සිත පවතින්නේ යම් අරමුණක. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරා එක් රූපාරම්මණයක සිත පවතින ආරම්මණයක් වශයෙන් රූපය අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ශබ්දය අරමුණක් වශයෙන් අරගෙන ශබ්ද ආරම්මණය ඒක අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ගන්ධ සුවඳ ආරම්මණයක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. රසය අරමුණක් වශයෙන් අරගෙන ඒ ආරම්මණය තුළ සිත පවතිනවා. පහස පිළිබඳව පොට්ටබ්බ ආරම්මණ පහස පිළිබඳව ඒ පොට්ටබ්බ ආරම්මණය ඒ අරමුණක් වශයෙන් අරගෙන සිත ඒ තුළ පවතිනවා. ධම්ම ආරම්මණය ඒ රූපයත් සිතේ ක්‍රියාත්මක වෙන තව ස්වභාවයන් තියෙනවා. විඳින ස්වභාවයන් හඳුනා ගැනීමේ ස්වභාවයන් හා සිත යම් යම් අවස්ථාවල බලවත් වීම කියන ස්වභාවයන් ඒවා අරමුණු වශයෙන් අරගෙන සිත පවතිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට මනාව පෙන්වලා දීලා තියෙනවා. ඒක අපි පරීක්ෂා කරලා අපි ඒක තහවුරු කරගන්න ඕනේ. ඒක සත්‍යයක්ද? ඒක ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? එහෙමද ලෝකයේ සිදුවීම කියන කාරණය අපි පැහැදිලි කරගත යුතු වෙනවා. එතකොට තමයි අපට සත්‍ය දකින්න පුළුවන්. ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව දකින්න පුළුවන්. එතකොටයි. ඒක අපි විවිධ ආකාරයෙන් බෙදලා වෙන් කරලා පැහැදිලි කරලා නිරවුල් කරගන්නට ඕනේ. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කරන්නේ ඒකයි. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධියෙන් අවසන් වෙනවා මේ විසුද්ධි මාර්ගය. ඒ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලැබලා උතුම් වූ අරිහත්යෙන් නිමාවටපත් කරනවා. ඒ තාක්කල් අපට පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ ස්වභාවයන් තුනක් මෙවත් ලක්ෂණ තුනක්. ඒ තමයි ලෝකයේ සිදුවෙන නිවැරදි ධර්මතාවයන් පළවෙනි එක අනිත්‍ය ලක්ෂණය. දෙවෙනි එක දුක්ඛ ලක්ෂණය. තුන්වෙනි එක අනාත්ම ලක්ෂණය. ඒතර අනිත්‍ය ලක්ෂණය අපට භෞතික ලෝකයේ දැසින් දැක ගන්න පුළුවන් කරුණ ඕන තරම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය කියන එක අතිශය ගැඹුරු කරුණක් වශයෙන් තමයි දේශනා කරේ. දුකයි කියන ස්වභාවයත් අපට භෞතික ලෝකයේ එදිනෙදා සිදුවෙන සිදුවීම් දිහා බලපුවාම අපට යම් ආකාරයකට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන් මේ සත්‍ය ප්‍රචාව දුක් විඳින හැටි. ඒ කායිකව හා මානසිකව දුක් විඳින හැටි. ඒක අපට දකින්න පුළුවන්. ඒ වගේම අනාත්ම ලක්ෂණයත්
යම් යම් වෙලාවට තමන්ට දකින්න පුළුවන් තමාගේ කැමැත්තේ හැටියට නෙමේ සිද්ධ වෙන්නේ කියන කාරණයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ ඒ දර්ශනය මනා අවබෝධයක් නෙමේ. ඒ එහෙන් දැකලා තීරණය කරලා ඒ දර්ශනය මනා දැකීමක් නෙමේ. මනසින් දකින්නවද නිවැරදිව මේ අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ලක්ෂණය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ලක්ෂණය හා අනාත්ම ස්වභාවය මනසින් නිවැරදිව දකින්නවද? අන්නයා මගේ ධර්මය දකින්නවා කියන කාරණේයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ. එහෙනම් අනිත්‍ය ලක්ෂණය අපි තවදුරටත් මනසට හසු කරගත යුතු වෙනවා. නුවණින් තේරුම් ගත යුතු වෙනවා. නුවණින් දැකිය යුතු කාරණයක් වෙනවා. කොහොමද? අපි ඒ සඳහා ගන්නේ කරුණු දෙකයි. ගොඩාක් කරුණු අවශ්‍ය වෙන්නේ කරුණු දෙකයි. හැබැයි ඒ කරුණු දෙක තුල සියල්ලම ඇතුළත් කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ කරුණු දෙක තමයි නාමයයි රූපයයි. නාමංච රූපංච. මේට වඩා දෙයක් මේ විශ්වය තුළ සිද්ධ වෙන්නේ නැහැ. මේ කරුණු දෙකෙන් බාහිර කරුණක්. ලෝකයේ සිදුවෙන ඕනම දෙයක්, ඒ දෙයක සිදුවීම, ඒ සෑම කාරණයක්ම මේ ධර්මතා දෙක තුළ ඇතුළත් කරන්න පුළුවන්. ඒ තමයි සිතහ සිතේ ස්වභාවයන්ට ඇතුල් කරන්න පුළුවන්. එතනින් බැහැර වුණාම අනිකුත් සියලුම ධර්මතාවයන් ශක්තියින් හතරක නිර්මාණයක් කියන කාරණය ඔයත් හොඳට දන්නවා. හොඳට තේරුම් අරන් තියෙනවා දැන්. මේ ධර්මදේශනා මාලාවක් ශ්‍රවණය කරලා ඒ පිළිබඳව දැන් මනා අවබෝධයක් තියෙනවා. නමුත් අපි නැවත නැවත මේ නිත්‍යයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. සැපයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. ආත්මයි කියන ස්වභාවයට අපේ මනස වැටෙනවා. ඒ වැටෙන්නේ ඇයි? අපි තවමත් නිවැරදිව මේ ස්වභාවයන් තුන, මේ ලක්ෂණ තුන අපේ මනසට හසු කරගත්තේ නැහැ. අපි බලමු අදත් ඒක නිවැරදි ආකාරයට මනසට හසු කරගන්නේ කොහොමද කියන එක. අපි ඒ සඳහා ගන්නවා කරුණු කීපයක්. අපි සියලු දෙනාම දන්නවා තණ්හාව කියන්නේ මොකද්ද කියලා. දැන් හොඳට දන්නවා. මොකද තෘෂ්ණාව පිළිබඳව අනන්ත අප්‍රමාණ දේශනා නිරන්තරයෙන් එහෙනවා. තණ්හාව කියන වචනේ අර්ථය තේරුම තමයි ඇලෙන සිත. යම් තැනක සිත ඇලෙනවා නම් එතන තෘෂ්ණාව. එතකොට අපි බලන්න ඕනේ ඒ සිත ඇලුනහම යම් තැනක මොකද වෙන්නේ කියන කාරණය. එතකොට ඒ ඇලෙන සිතට ආයෂ කොච්චරයිද කියන කාරණය. ඒ ඇලෙන සිත රූපයට අයිතිද, නාමයට අයිතිද කියලා ඒ ගැටලුව විසඳ ගන්නත් ඕනේ. ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් අපි විසඳ ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කරේ මේ සත්‍ය ප්‍රචාව මේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ මනස පැටලිලා තියෙනවා. ඒ මනස පැටලිලා තියෙන්නේ මේ නිවැරදි ස්වභාවය අවබෝධ කරගන්න බැරි නිසා. එහෙනම් අපට තේරෙනවා අපේ සිත යම් යම් තැන්වල ඇලෙන බව. ඒතර සිත කියන එක නාම ධර්මයක් කියන එක ඔයත් දැන් හොඳට දන්නවා. ඒකේ ආශ්‍රයත් දන්නවා. ඒකේ ආශ්‍රය එක චිතක්ෂණයයි කියන කාරණයක් ඔයත් දන්නවා. තෘෂ්ණාව කියන ධර්මතාවයත් මනසේ ගොඩනැගෙන ධර්මතාවයක් කියලා ඔයත් දන්නවා. දැන් හොඳට දන්නවා. මොකද කයින් නෙමෙයි ඇලෙන්නේ. මේ ලෝකේ යම් වස්තුවකට, යම් දෙයකට, යම් පුච්චලයකට
අපි ඇලෙන්නේ කයෙන් නෙමෙයි සිතෙන්. සිතෙනුයි අපි මේ ග්‍රහණය අරගෙන තියෙන්නේ. එහෙනම් ඇලෙන සිත තණ්හාවයි. ඒතකොට ඇලෙන සිත ආශයක චිතක්ෂණයයි ඒ ඇලෙන ස්වභාවය. ඒ ඇලුනේ යම් විදීමකට නම් එහෙම නැත්නම් යම් රූපයකට නම් රූපයකට ආශ චිතක්ෂණ 17යි. ඒක දන්නවා. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ ඊටාත්ම කෙටි කාලයක් කියන එකත් ඔයත් දන්නවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් එහෙම නැත්නම් ඇසපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක දැන් ඔයත් දන්නවා. දැන් අපට දැන් මේ අනිත්‍ය ලක්ෂණය හා දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන කරුණු මේ තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ තමයි දැන් ඇලුනියම් රූපයකට නම් ඒ රූපය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. එතකොට එතන තියෙන්නේ ඉපද බිඳිනවා කියන්නේ ඇතිව නැති වෙනවා කියන කාරණේ. එතකොට ඇතිව නැති වෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණයයි. ඒ ඇතිව නැති වෙන ස්වභාවය අපට හරි පීඩනයක්. අපට හරි වදයක්. අපට හරි කරදරයක්. ඒක දුක්ඛ ලක්ෂණයයි. ତොර අනාත්මයි කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්තන්න බැහැ කියන එක. මොකද මේ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙනකොට ඒ අණුව තමයි සිද්ධ වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඒ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිත බව. උත්සාහයක් නැහැ. මේ කිසිම සංස්කාරයකට ක්‍රියාත්මක වෙන්න කිසිම උත්සාහයක් නැහැ. උත්සාහයක් නැතුවයි මේ සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ප්‍රත්‍ය පැවතුම් අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර. ඒ උපකාරයන්ගේ පැවැත්ම අනුවයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. ත්‍රි සංස්කාර ධර්මයන්ගේ උත්සාහයක් නැහැ. කිසිම සංස්කාර ධර්මයකට උත්සාහයක් නැහැ. තවත් ධර්මතාවයක් හදන්නට, උපදවන්නට, සකස් කරන්නට කිසිම උත්සාහයක් නැහැ. දැන් සිතට උත්සාහයක් නැහැ තණ්හාව ඇති කරගන්න. තෘෂ්ණාව ඇති කරගන්න සිතට උත්සාහයක් නැහැ. හැබැයි අර රූපේ ආරම්මණයක් වශයෙන් ගත්තා. එතකොට සිතක් එතන නිර්මාණය වෙනවා. රූපේ අරමුණක් වශයෙන් ගත්තා. සිතක් එතන සකස් වෙනවා. ඒ සකස් වෙච්ච සිත අපි දන්නවා දැන් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එතකොට කිසිම උත්සාහයක් නැහැ. සිතට එතන ඇලෙන්න. උත්සාහයක් නැහැ සිතට ඇලෙන්න. සිත ප්‍රත්‍ය වෙනවා ඒ ධර්මතාවය කෙරේ. ඒ කියන්නේ උපකාර වෙනවා ඒ ඇලීමේ සිත නිපදවන්න. දැන් ඒ රූපය ආරම්මණයක් වශයෙන් අරගත්තා. ආරම්මණයක් වශයෙන් අරගෙන හැදුවා සිතක්. ඒ කියන්නේ විඥානය. ඒකට කියන්නේ චක්ක විඥානය. රූපය ආරම්මණයක් වශයෙන් අරගෙන හැදුවේ චක්ක විඥානය. කියන්නේ රූපය පිළිබඳව දැනගැනීමේ සිත. ඒතරෙ සිත හදන්න රූපයට උමනාවකුත් නැහැ. ඒ සිත හදන්න. මනසට උමනාවකුත් නැහැ. හැබැයි ඒ රූපය සිතට හසු වෙනවත් එක්කම ඇසට හසු වෙන්නේ. හැබැයි ඇසට හසු වෙන ඒ රූපය අපේ වැරද්ද තමයි මනෝද්වාරයට ස්පර්ශ කරනවා. මෙන්න මෙතනයි වැරදින්නේ අපිට. ඒ බාහිර රූපය ඇසට සම්බන්ධ වෙනවා. ඇසට සම්බන්ධ වීම
එක ස්පර්ශයක්. දෙවෙනි ස්පර්ශය තමයි ඒ රූපය පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ වීම. මනෝද්වාරය කියන්නේ මනසට, සිතට. ତොර සිතට ස්පර්ශ වෙනවා. සිතට ස්පර්ශ වුණාම තමයි අරමුණු හොයන්නේ. දැන් අරමුණු හෙවීමේ සිතක් හැදෙනවා. නම් මේක ගැඹුරු කරුණක් මම නැවත කියනවා. දැන් ඇස ගැන දන්නවා, ඇස ගැන මම නැවත කියන්නේ. ඇස ගැන හොඳට විස්තර කරලා දීලා තියෙනවා. ඇසට ගෝචර වෙන්නේ බාහිර රූපයක්. එතකොට ඒක ආරම්මණයක් සිතක් හදන්න. ඒතර මේ බාහිර රූපේ ආයශ චිතක්ෂණ 17යි කියන එක ඔයත් දැන් දන්නවා. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා. ඇසේ ඒකත් ඇයිද රූපයට. ඒකත් චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා. දැන් මේ දෙක නිසා හටගන්න සිත එක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා. ඇතිව නැති වෙනවා. දැන් මේක ඇහෙන් දකින්න පුළුවන් දර්ශනයක් නෙමෙයි, මේක මනසින් දැකිය යුතු දර්ශනයක්. එතකොට සිත අර දැකපු රූපය පිළිබඳව ඇලීමේ සිතක් හැදෙනවා. ඒ රූපය පිළිබඳව ඇලෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ තිස්සෙම? අරමුණු හොයන එක. ඇයි අරමුණු හොයන්නේ? තෘෂ්ණාව නැමැති සිතුවිල්ල සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල්, ඒ කියන්නේ ඇලෙන සිත් මනසේ ක්‍රියාත්මක වෙන තාක්කල් අපි අරමුණු හොයනවා. දැන් මේක අරමුණක් හොයන හැටි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ අරමුණු හොයන බව ඔයත්තන්ට පැහැදිලි වෙනවා. අපි නැවත නැවත ලස්සන රූප බලන්න සිත ප්‍රිය කරනවා. ඒ සිත ප්‍රිය කරනවා කියන්නේ අරමුණු හොයනවා කියන එක. ඒ අරමුණු හොයන්නේ ඇයි? අර ඇලුණු නිසා. කලින් දැකලා තියෙන ලස්සන රූප, මනරම් රූප, දෙකොම් කළු රූප, එම නැත්තම් අලුතෙන් දකිනවා. එතකොට අලුතෙන් දැකපුවාම හැදෙන්නේ සිතක්. එතකොට සිත කියන්නේ නාම ධර්මයක්. අර රූපය එක ශක්තියින් හතරක නිර්මාණයක්. දැන් ශක්තියින් හතරේ ආයශය චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ඒ ආරම්මණය අරගෙන හැදුණු සිතත් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඒ සිත නැති වෙන්නේ එතන සිත අලබලා. එතන සිත අලපුවාම අපි නැවතේ අරමුණු හොයනවා. බලන්න නැද්ද කියලා. නැවතේ අරමුණු හොයනවා. ඒතර අරමුණු හොයනකොට අරමුණු හොයන්නේ මනසින්. හැබැයි අරමුණු හොයන මනසට ආයශයක චිතක්ෂණයක් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන. හැබැයි ඇතිව නැති වෙන්නේ අරමුණු හොයන සිත ඇතිව නැති වෙන්නේ අරමුණු ලැබීම කියන ස්වභාවයට පත් කරලා. දැන් අරමුණු සොයනකොට අරමුණු ලැබෙනවා. දැන් අරමුණු ලැබෙනකොට ඒ අරමුණ අපි විනිශ්චය කරනවා. විනිශ්චය කරන්නේ සිතින්. ඒක හොඳයිද? එක නරකයිද? ඒ ආරම්මණය, ඒ රූපය පිළිබඳව ආරම්මණය හොඳයිද නරකයිද කියලා. එතකොට හොඳයිද නරකයිද කියන ඒ සිතුවිල්ල තත් ආයශයක චිතක්ෂණයයි. දැන් අර රූපයට ආයශ සහ බාහිර රූප දෙකටම ආයශ චිතක්ෂණ 17යි. එතකොට ඒ රූපය අරමුණු කළ හැදිච්ච සිතට ආයශයක චිතක්ෂණයයි. එතකොට අරමුණු හෙවීම තුල අරමුණු ලැබීම කියන ඒ සිතේ ස්වභාවයට ආයසත් එක චිතක්ෂණයයි. ඒ අරමුණු ලැබීම කියන ස්වභාවය අනුව විනිශ්චය කරන සිතටත් ආයස එක චිතක්ෂණයයි. විනිශ්චය කරනවා කියන්නේ දෙකට වෙන් කරනවා. හොඳ අරමුණක්ද නරක අරමුණක්ද? ඒ රූපය පිළිබඳ හොඳද? එතකොට තෘෂ්ණාව කියන නාම ධර්මය එක චිතක්ෂණයක් තුළ අරමුණු සෙවීම පිළිබඳව සිතට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ උපකාරයි.
ඒ අරමුණු සෙවීම පිළිබඳව සිත අරමුණු ලැබීම කියන සිතට ප්‍රත්‍යයයි උපකාරයි. අරමුණු ලැබීම කියන සිතට දැන් අරමුණු ලැබිලා. දැන් අරමුණු ලැබෙනවා දැන් ඒ දිහා බලාගෙන ඉන්නේ. ලස්සන දෙයක් දිහා බලාගෙන ඉන්නවා. මේක ස්වභාවයක්. යාර ආසා සහිත සිත ඉපදුවානේ. ඒ තෘෂ්ණාවනේ. එතකොට ඇලුනනේ එතන සිත. දැන් අරමුණු ලැබීමේ ස්වභාවය සිතේ අරමුණු ලැබිලා දැන්. ඒ සිතේ ස්වභාවයට ආයසත් එක චිතක්ෂණය. හැබැයි ඒ චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙන්නේ අරමුණු විනිශ්චය කිරීමේ ස්වභාවයට සිතපත් කරලා. මම ඒකයි මුලින් කිව්වේ. මේ සංස්කාර ධර්මයන්ගේ කිසිම උත්සාහයක් නැහැ ඉදිරි ධර්මයන් නිපදවන්න. ඉදිරි ධර්මය සකස් කරන්න උපදවන්න ඒ හටගත් ධර්මයට කිසිම උත්සාහයක් නැහැ. හැබැයි ප්‍රත්‍ය අනුව පැවතුම් තියෙන බව මේ ධර්මතාවයෙන් අවබෝධ කරගත්තොත් අපට අනිත් අනාත්ම කියන ලක්ෂණය ලස්සනට දැర్శණය වෙනවා. අනාත්ම කියලා මේ අනිත්‍ය දුක්ඛ කියන ඒ ලක්ෂණ දෙක ඒ ස්වභාවයන් දෙක පහසුයි ටිකක් තේරුම් ගන්න. හැබැයි මේ අනාත්ම දැర్శණය, අනාත්ම ලක්ෂණය, අනාත්ම ස්වභාවය දැర్శණය කරගන්න අමාරුයි. එහෙනම් දැන් විනිශ්චය කරනවා දෙකට බෙදන හොඳ නරක. ඒ සඳහා ඇති වෙන්නේ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුලේ සිට ඇතිව නැති වෙනවා. දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි පැහැදිලි කරගන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය කියන ලක්ෂණ තුන. මොකද අරිහත්ත්වයට යන කම්ම අපට අපව අරගෙන යන්නේ මේ ලක්ෂණ තුනේ මානසිකාරය තමයි. ලක්ෂණ තුනේ අවබෝධයේ මානසිකාරය තමයි අපි ඔයතන්ට ගෙනියන්නේ. ඒ නිසා මේ ධර්මතාවයන් හොඳට මනසට අනුගත වෙන්න ඕනේ. මනසට හොඳට සහතික වෙන්න ඕනේ. ඒ හැබැයි මනසින් දැකීම තුල. ඒ මනසින් ලබා ගන්න දර්ශනය තුල. දැන් එතකොට ඇලෙන සිත එක චිතක්ෂණයක් තුල අරමුණු හෙවීමේ සිතට ප්‍රත්‍යයයි. අරමුණු හෙවීමේ සිත එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි අරමුණු ලැබීමේ කියන ස්වභාවයට සිතපත් කරලා. දැන් අරමුණ ලැබිලා. දැන් අරමුණ දිහා බලන් ඉන්නවා. ඒ රූපය දිහා බලන් ඉන්නවා. ඒතර ඒ ස්වභාවයටපත් කරන්න ගිය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුල සිත ඇතිව නැති වෙනවා. එතකොට විනිශ්චය කරන හොඳද නරකද? හොඳ නරක විනිශ්චය කරන්න යන්නේ එක චිතක්ෂණේ. එයි හොඳ නරක විනිශ්චය කරන්නේ සිතින්. ඒකට ගත වෙන්නේ එක චිතක්ෂණේයි. හොඳ නරක වශයෙන් විනිශ්චය කරපුවාම ඊට පස්සේ එනවා චන්දරාගය කියන සිත. එයි හොඳද නරකද කියලා විනිශ්චය කරා. එතකොට ඒ ධර්මතාවය, ඒ මානසික ස්වභාවය ප්‍රත්‍ය වෙනවා චන්දරාගය කියන සිතේ ස්වභාවයට. උපදවීමේ උපදවන්නේ සකස් කරන්නෙත් නැහැ, හදන්නෙත් නැහැ. හැබැයි ප්‍රත්‍යයයි, උපකාරයයි. මේ ස්වභාවයන් නිවැරදිව දකිනකොට තමන්ට තේරෙනවා මේ නාම රූප දෙකේ ස්වභාවය මොකක්ද කියන එක. ගත යුතු දෙයක් තියෙනවද කියන එක. චන්දරාගයට තියෙන්නෙත් එක චිතක්ෂණයයි. එයි චන්දරාගය ඇති වෙන්නේ සිතේ. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. දැන් එතකොට ඒ ධර්මතාවයට ප්‍රත්‍ය වුණේ, චන්දරාගය කියන ධර්මතාවයට ප්‍රත්‍ය වුණේ අර විනිශ්චය කියන සිතේ ස්වභාවය. ඒක ප්‍රත්‍ය වුණා, උපකාර වුණා විසක් ඒ සිතේ ස්වභාවය චන්දරාගය ඉපදෙව්වේ නෑ. උපදෙවන්න බෑ. සකස් කරුවෙත් නෑ. අර විනිශ්චය නැමැති සිතේ ස්වභාවයේ චන්දරාගය ඉපදෙව්වේ නැහැ. සකස් කරුවේ නැහැ. හැදුවේ නැහැ. හැබැයි ආ ප්‍රත්‍යයයි කොච්චර කාලෙකින්ද? එක චිතක්ෂණයකින්. එක චිතක්ෂණයක් තුර. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ
ඒ ප්‍රත්‍යයට අනුරූප බව ප්‍රත්‍ය අනු උත්සාහ රහිතව උත්සාහයක් නැහැ හැබැයි සිද්ධ වෙනවා ඒ අතිශය වේගයෙන් සිදුවීම සිද්ධ වෙන නිසා අපි අවිද්‍යාව එහෙම නැත්නම් අනවබෝධය එහෙම නැත්නම් මෝහය නිසා අපි බලන්නේ අපි දකින්නේ මේක නිරන්තරයෙන් මේ මම සිදු කරගන්න ක්‍රියාවක් මම සිද්ධ කරන ක්‍රියාවක් හැටියට නේ. ඒතර චන්ද්‍රාගය කියන්නේ චන්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඒකට ගත වෙන්නේ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුල චන්ද්‍රාගය කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ මම කියන ස්වභාවයටපත් කරලා. කාටද චන්ද්‍රාගය? මට. ඒක සිතුවිල්ලක් හැටියට මනසට දැర్శණය කරගත්තේ නැහැ සිතේ ස්වභාවයක් හැටියට ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට මනසට අනුගත කරගත්තේ නැහැ ඒතර චන්ද්‍රාගය මට මම තමයි කැමැත්තෙන් ඇලුනේ කියලා ගත්තා ඒතර මම කියලා ගත්තාම මගේ ඒතර චන්ද්‍රාගය නැමැති සිතුවිල්ල ශණයෙන් ප්‍රත්‍ය වෙනවා මගේ කියන මම කියන මගේ කියන සිතුවිල්ලට ඒක චිතක්ෂණයක් තුළ ප්‍රත්‍යයයි ඒක චිතක්ෂණයක් ගත වෙන්නේ ඒතර මගේ කියන සිතුවිල්ලටත් ද මනසින්නේ මගේ කරගත්තේ ඒතර මගේ කියන සිතුවිල්ලටත් අවශ්‍ය ඒක චිතක්ෂණයයි හැබැයි ඒක චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය වෙනවා තමන් සතු කරගැනීමේ සිතට දැන් මගේ කිව්වහම මගේ නම් කාටවත් දෙන්නේ නෑනේ. අන්න ඇයට දෙන්නේ මගේ දේවල්. මං කැමති නම් නෙදේ. ඒතර මගේ කියන සිතුවිල්ල ඇති වෙච්ච ගමන් තමන් සතු කරගන්නවා. තමන් අයිති කරගන්නවා. තමන් අයිති කරගැනීමේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඔව් ඒක මගේ. ඒක මට අයිති එකක්. දැන් මගේ කරගත්තා. දැන් සිතුවිල්ලක් හදලා ඉවරයි. මගේ කරගෙන. මට අයිති කරගෙන. දැන් මගේ කරගත්තාම අයිති කරගත්තාම ඒ දේ හංගන්න ඕනේ. ඇයි? මගේ දේවල් හංගන්න එපා. මම නැත්තම් කවුරු හරි ගෙනියනවනේ. දැන් වටින හින්දානේ ගත්තේ. චන්ද්‍රාගයෙන් ඇලුනේ වටින දෙයටනේ. එතකොට වටින දේ ගත්තා. දැන් මගේ කරගත්තා. දැන් අයිතිකාරයෙක් ඉන්නවා. කවුද? මම. දැන් මගේ කරගත්තාම අයිති කරගත්තාම තමන් සතු කරගත්තාම ඒක හංගන්න ඕනේ. ඇයි හංගන්නේ? පරිස්සම් කරන්න එපේ. මගේ ඒවා. ඒතර පරිස්සම් කරන්න. අන පරිස්සම් කරන්න. සිතක් වෙනවා. පහළ වෙනවා සිතක්. ඒතර තමන් සතු කරගැනීමේ සිත ප්‍රත්‍ය වෙනවා. අර මේක හංගන්න ඕනේ. ඒ මොකක්ද ඒ සිත? ඒ සිත තමයි මච්චරිය හෙවත් මසුරුකම. තමන් සතු සම්පත් සැඟවීම මච්චරිය හෙවත් මසුරුකමයි. ඔන්න දැන් එතකොට දැන් සිතට හංගන්න බෑ අවශ්‍ය දේවල්, උපකරණ, වටිනා උපකරණ. ඒකට වචනයත් උපකාර කරගන්නවා, කයත් උපකාර කරගන්නවා. ගෙනින් කොහේ හරි තියන්නේ අතින්. දැන් එතකොට මච්චරිය හැංගුවා. දැන් හැංගුවට පස්සේ ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ සිතුවිල්ලක් එනවා රකින්න ඕනේ මේක. ආරක්ෂා කරන්න ඕනේ. දැන් ආරක්ෂා කරන්න නම් දැන් මොකද්ද කරන්න වෙන්නේ? ඉතින් ආරක්ෂා කරන්න වෙනනම් ආවරණ හදන්න වෙනවා. ඉතින් ඒකට තමයි ගයක් හදාගත්තේ. කාමර හදාගත්තා. ඒවට දොරවල් දැම්මා. ඒවට ඉබි අතුරු හයි කරා. ඒවට CCTV තයි කරා. දැන් මොකටද ආරක්ෂා කරන්නේ? දෙය විතරක් ඇද්ද? නෑ. ආරක්ෂා කරන්න නම් දැන් ආරක්ෂා කිරීමේ සිතක් විතරයි තියෙන්නේ. කිසිම උපකරණයක් යන යන තැන කරේ තියාගෙන හෝ අතින් එල්ලගෙන යන්නේ නෑ. ඒවා ඒ තැන් වල තියලා තැන්පත් කරලා දැන් මේ සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ දැන්. දැන් ආරක්ෂා කරන්න. ආරක්ෂා කිරීමේ සිත. ඒතර ආරක්ෂා කිරීමේ සිත ආවට පස්සේ
ආයුධ ගන්න වෙන අතට. අපි ආයුධ ගන්න වෙනවා. පොළු මුගුරු ගන්න වෙනවා. ඒ වගේම වාද විවාද වෙනවා. රණ්ඩු සරුවල් වෙනවා. ගහ බැන ගැනීම වෙනවා. පොලිසි ගාන යන්න වෙනවා. උසාවි ගාන යන්න වෙනවා. එතකොට දැන් දුකටපත් වෙලා නැද්ද? දැන් අර තෘෂ්ණාව නිසා දැන් මේ පෙන්වන්නේ මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තෘෂ්ණාව නිසා මේ තෘෂ්ණාව නැමැති සිතට ඉඩ දීම නිසා මේ සත්ත්ව ප්‍රජාව මේ දුක් උරුම කරගන්න හැටි. එතකොට රකින්න තියෙන දේ පරිස්සම් කරන්න නම් අවියවිද ගන්න වෙනවා. කලකෝලහල වාද විවාද රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම නඩුහබ උසාවි පොලිසි ඇති වෙනවද නැත්ද? දයනු සිද්ධ වෙන්නේ කුසල්ද? මොනවාද සිද්ධ වෙන්නේ එතන? එතන ප්‍රත්‍ය වෙනවා. ඒව රකින්න ගිහිල්ලා ඒ සිතුවිලි ඇති කරගත්තාම ඒව ආරක්ෂා කරන්න ගිහිල්ලා ඒ ඇති කරගන්න සිතුවිලි මොනවද? රාගයයි ද්වේෂයයි. නැද්ද? රාගය කියන්නේ ඇලෙනවා. දැන් ඇලීලා තියෙන අර උපකරණ සිළුම දේවල්. ඒ ඇලීමේ සිතට ආයසු කීයද? කචිතක්ෂණේ. ද්වේෂය එකට ආයසත් එක චිතක්ෂණේ. දැන් බලන්න මේ එක ධර්මතාවයක් අනිත් ධර්මතාවයට ප්‍රත්‍යයයි. මේ සෑම ධර්මතාවයක්ම ඊගාව ධර්මයට ප්‍රත්‍යයයි, උපකාරයි. විසක් ඒවා උපදවීමේ හෝ ඒවා සකස් කිරීමේ ඒවා හටගන්මේ උත්සාහයක්වත් නැහැ. ඒවා ඉදිරි ධර්මයේ හටගන් සකස් කරන්නෙත් නැහැ. හැබැයි ප්‍රත්‍යයයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තුල අපි උදේවැය දැන් මෙතන උදේවැය තියෙනවා. දැන් මේ කියපු කරුණුත් තුල උදේවැය තියෙනවා. උදේවැය කියන්නේ ඥානයක්. දැන් මේ උදේවැය ඥානය අපේ සිතට තාම අනුගත වෙලා නැහැ. දැන් මේ කියපු ධර්මතා ටික මනසින් හොඳට විමසලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, හොයලා බලන්න, ඒ විදිහට නෙමෙයිද මේ ධර්මතා ටික ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. කොච්චර එතකොට ඉපදීමේ අදහසක් නැහැ. ඒ තෘෂ්ණාවට නැහැ ඉපදීමේ අදහසක්. තණ්හාව වේදනාවේ ප්‍රත්‍යක් හැටියට. තණ්හා කියන්නේ ඇලෙන සිතක් හැදිච්ච තැන අරමුණ හොයනවා. දැන් ඇසින් විතරද හොයන්නේ අරමුණ? නෑ. ඇයි කණින් උත් හොයනවා? දැන් බලමු. දෙහෙමත් සිද්ධ වෙනවද කියලා. දැන් මේ අනිත්‍ය දුක්ඛ. එතකොට දැන් අර චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි. ඒ නිරන්තරයෙන් නිරන්තරයෙන් ආරමුණ හොයවීමේ ආසාව පීඩනය. මහා පීඩනයක්. සිතට මහා වදයක්. ඇයි? එහෙන් ආරමුණ හොයන්නේ. සිත බල කරනවා. සිතාන කරනවා. ඒකතර ඒ ගන්න ආරම්මණය ආරම්මණයට උපකාර වෙච්ච දෙයට අවශ්‍ය චිතක්ෂණයයි ගත්ත ආරමුණට ගත් ඒ දැකපු ආරම්මණය පිළි ඒ ආරම්මණයට උපකාර වෙච්ච දේ පිළිබඳව අවශ්‍ය චිතක්ෂණ 17යි ඒ ගත්ත ආරමුණට අවශ්‍ය ඒ පිළිබඳව හැදිච්ච සිතට අවශ්‍ය චිතක්ෂණයයි. ତොර ଏକ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වේලා. එහෙනම් මේ අනාත්ම ලක්ෂණය මේක තමයි ගැඹුරු කරුණ. අනිත්‍ය දුක්ඛ කියන ධර්මතාවයන් ටිකක් පහසුයි තේරුම් ගන්න. මේ අනාත්ම කියන ලක්ෂණය මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ සංස්කාරයන්ගේ නෑ උත්සාහයක් උත්සාහරහිතයි. දැන් අපි මේ ධර්මතා හයම පරීක්ෂා කරලා බලමු. අනිත් එක තමයි අපි තව අරමුණ හොයන තැනක් තමයි කන. කනෙන් ගන්නේ ශබ්දයේ පිළිබඳව. ඒතර ශබ්දයේ අරමුණක්. ඒතර අපි දන්නවා දැන් කනේ ආයෂ දන්නවා. කන කියන්නේ මොකද්ද කියලා දන්නවා. ශබ්දයේ ආයෂයක් දන්නවා. ශබ්දයේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒතර කන කියන්නේ ශක්තියෙන් හතරක ක්‍රියාවක්. ශබ්දයේ කියන්නේ ශක්තියෙන් හතරක ක්‍රියාවක්. ඒ දෙකේම ආයෂ චිතක්ෂණ 17යි.
හැබැයි අපි මනසින් අරමුණු හොයනවා. ශබ්දාරම්මන පිළිබඳ හොයන්නේ නැහැ. ඒතරේ ශබ්දය ආරම්මණයක් වශයෙන් ගන්නව සිතක් හදන්න. ශබ්දේ උපකාර කරගන්නව සිතක් හදන්න. ඒ තමයි ශබ්දාරම්මන. දැන් සිතක් හදනවා. සෙනෙන් හැදෙන්නේ සෝත විඥානය. ඒ බාහිර ශබ්දයයි කනයි එහෙම නැත්නම් ඒ සුද්දාෂ්ටක කලාප දෙකේ එකතුව හදනවා සිතක්. ඒ සෝත විඥානය. ඒවත් ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත ඒ සිතට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. මේ චිත්තක්ෂණය තුළ අලබල. එතකොට ඇලෙන සිත තෘෂ්ණාව. ඒක චිත්තක්ෂණය තුළ අලබල දුන්නා. Taman දන්නේ. Tamanට තේරෙන්නේ. Tamanට වැටහෙන්නේ. එයි මේ පිළිබඳව නිවැරදිව පරීක්ෂණය කළේ නැහැ, සෙව්වේ නැහැ, බැලුවේ නැහැ. ඒ නිසා වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මේ ක්‍රියාව. දැන් එතකොට සෝත විඥාණය ආශයක චිතක්ෂණයයි චිතක්ෂණය තුළ ඇතිව නැති වෙන හැබැයි සිතේ තන අලබලා. දැන් ඇලෙන සිතට ආයෂ කොච්චරයිද? ආ. සත විඥානේ පිළිබඳ. ඒ ඇලිච්ච සිතට ආයෂත් එක චිතක්ෂණයයි. ඒ කියන්නේ තෘෂ්ණාව. සිත අලබලානේ ඒ සිත නිරුද්ධ වෙන්නේ. ඒ සෝත විඥානය නිරුද්ධ වෙන්නේ සිත අතන අලබලා. එයි. ඒ ශබ්දෙ මිහිරිනේ. ඒ ශබ්දෙ හොඳයිනේ ලස්සනයිනේ මිහිරි හඬක් නැති. දැන් එතකොට ඇලෙන සිතක් හැදෙනවද? ඇලෙන සිතක් හැදෙනවා. ඇලෙන සිතක් හැදුනහම ඒ අරමුණ නැවත නැවත හොයන්නේ නැද්ද? ඒ අරමුණ නැවත නැවත හොයනවා. එතකොට අරමුණ නැවත නැවත හොයන්න කොච්චර කාලයක් යනවද? එක චිත්තක්ෂණයයි. නැවතේ ශබ්දය පිළිබඳව නැවත සිතක් හදනවා නම් ඒ සිතට ආයෙත් එක චිත්තක්ෂණයයි. තොර ශබ්ද ආරම්මණය පිළිබඳ. තොර හැදුවා සිතක් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි සිතේ තන අලබල. තොර ඇලීමේ සිතටත් එක චිත්තක්ෂණයක්. දැන් අරමුණු හොයනව නැවත. හොයනකොට අරමුණ ලැබෙනවා. අන්න අරමුණු ලැබීමේ සිතක් හැදෙනවා. ඒකනේ කරන්නේ හැම තිස්සෙම කරන්නේ ඒකයි. අරමුණු ලැබීමේ සිතක්. එතකොට අර සෝත විඥානය සනෙන් ප්‍රත්‍ය වුණා අර අරමුණු හෙවීමේ සිතට අරමුණු හෙවීමේ සිත ඇති වුණේයි සිත එතන ඇලුණු නිසා කනයි ශබ්දයයි නිසා හැදුව සිත සනෙන් එතන ඇලෙව්වා ඇලවපු නිසා අරමුණ හෙව්වා අරමුණ හොයන්න යන්නේ එක චිතක්ෂණයයි ඒ චිතක්ෂණයත් තුළ අරමුණු ලැබෙනවා. එතකොට අරමුණු ලැබුණට අරමුණට පවතින්න බැහැ. එයි ඒ අරමුණට පවතින්න පුළුවන් එක චිතක්ෂණය. එතකොට එක චිතක්ෂණයක් තුළ අර විඥානය හා අරමුණු ලැබි විඥානය හා අර ඇලුණු සිත හා අරමුණු ලැබි අරමුණු අපේක්ෂාවේ සිත හා අරමුණු ලැබීමේ සිත කියන මේ සියලු ධර්මතාවයන්ට ගත වුනේ චිතක්ෂණ හතරයි. චිතක්ෂණ හතරයි ගත වුණේ. ඒ සෝත විඥාණයට එක චිතක්ෂණයයි. ඇලුණු සිතට එක චිතක්ෂණයයි. අරමුණු හෙව්වා තව චිතක්ෂණයයි. අරමුණ ලැබුවා තව චිතක්ෂණයයි. මේ මනසේ ස්වභාවයයි පෙන්වන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතර තමාගේ කැමැත්ත හැටියටද මේ සංස්කාරයන්ගේ උත්සාහ රහිතව හා ප්‍රත්‍යයට අනුරූපවද සිද්ධ වෙන්නේ. මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. හොඳටම ප්‍රකට වෙන්න ඕනේ. එහෙන් දකින දර්ශනයක් වගේම මනසින් දර්ශනය කරගන්න තරමටම ප්‍රකට වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නැවත නැවත අපි ආත්ම දික්තියට වැටෙනවා. මම මගේ කියලාම තමයි ගන්නෙ. මට අයිති කියලාම තමයි ගන්නෙ. Taman සතු කරගන්නමයි සිතුවිලි. දැන් චිතක්ෂණ හතරයි. මොකද්ද? සෝත විඥාණය. ආ එලෙන සිත. සෝත විඥානේ චිත්තක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා සිත අතන අලබල. දැන් ඒකට රැඳෙන්න බෑ එක චිත්තක්ෂණේ. ඒතර සෝත විඥානේ ප්‍රත්‍යය රැලීමේ සිතට. ඒතර රැලීමේ සිත කියන්නේ තණ්හාව උපදලා ඉවරයි. තණ්හාව උපදිලා ඉවර නම් අරමුණ හොයනවා. දැන් ඇලෙන තැන ආයි හොයනවනේ. ඇලිච්ච තැනට නැවත ආයි හොයනවා. අරමුණ හොයනකොට ආයි ඒ අරමුණ ලැබෙනවා. ඒකනේ මිහිරි ශබ්දේ නැවත නැවත අහන්න
සිත් වෙන්නේ. එතකොට ඒ අරමුණ ලැබෙනවා. ඒ අරමුණ ලැබුණාම ඊට පස්සේ අරමුණ ලැබීමේ සිතේ ස්වභාවය ප්‍රත්‍ය වෙනවා විනිශ්චයට. මොකද්ද විනිශ්චය? හොඳද නරකද? මේ හඬ හොඳයිද නරකයි? හදිස්සියේ දැන් කෙනෙක් පරුෂ වචයෙන් බැන්නොත් ඒක විනිශ්චය කරන්නේ හොඳ අරමුණක් හැටියට නෙමෙයි, නරක අරමුණක් හැටියට. ඒතකොට හොඳද නරකද කියලා විනිශ්චය කරන අරමුණ ලැබීම තුළ. ඒතකොට ඒකට ගත වෙන්නේ හැබැයි ඒක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණය තුළ ඒක ඇත්තව නැති වෙලා ප්‍රත්‍ය වෙනවා චන්දරාගය කියන සිතේ ස්වභාවයට. චන්දරාගය. ඒතකොට ඒකට ගත වෙන්නේ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණේ. ඒතර චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. අනේ දැන් ආයි දැන් ඇලිලා ඉතන. ඒක දැන් බලවත් වෙලා තියෙන. මේ තෘෂ්ණාව නිසා මේ සිදුවෙන ක්‍රියාවලියේ ස්වභාවය පෙන්වන්නේ මේ සත්‍ය මේ නැවත නැවත මේ සසරට වැටෙන ස්වභාවය. දැන් ඒ චන්දරාගය. ඒකට ආශ්‍රිත චිත්තක්ෂණේ. ඒ චිත්තක්ෂණය තුළ චන්දරාගය ඇති වෙලා නැති වෙනවා. හැබැයි මම කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා දැන් බෑන්නේ කාටද? මට. අර වස්තුව කාගේද? මගේ. ආ දැන් ඒ මීරි හඬ නිපදවන ඒ බහණ්ඩය කාගේද? මගේ. ඒක තමයි සතු කරගන්න. ඒතර මගේ. මගේ කියන සිතුවිල්ල සැනෙන් ප්‍රත්‍ය වෙනවා තමන් සතු කරගන්න ඕන කියන සිතුවිල්ලට. අමට අයිති කරගන්න ඕනේ. මගේ. තොට මට අයිති කරගන්න ඕන කියන සිතුවිල්ල එනවා. ඒ සිතුවිල්ල සනේම් ප්‍රත්‍ය වෙනවා තමන් සතු කරගන්න. මගේ කිව්ව ගමන් තමන් මට ඒක ගන්න ඕනේ කොහොම හරි. තමන් සතු කරගැනීමේ සිතුවිල්ල. තමන් සතු කරගැනීමේ සිතුවිල්ල ආවට පස්සේ ඒක තමන් සතු කරගන්නවා. ඒ තමයි තෘෂ්ණාවේ හැටි. තමන් සතු කරගත්තාම ඒක පරිස්සම් කරන්න ඕනේ. හංගනවා. ඒ සැඟවීමේ සිතක් එනවා. ඒ සැඟවීමේ සිත, ඒ කියන්නේ තමන් සතු වස්තු සැඟවීමේ සිතට කියන්නේ මච්චරියේවත් මසුරුකම. දැන් තවත් සිතුවිල්ලක් ආවා. හැංගුවා. දැන් හංගපු දේ ඊට පස්සේ කල්පනා කරනවා, ඊට පස්සේ සිතුවිල්ලක් එනවා, පරිස්සම් කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. දැන් පරිස්සම් කරන්න නම් දැන් ඉබි අතුරු ඕනේ. CCTV තෝනේ. දැන් අවි ආයුධත් තෝනේ. කලකෝලහත් ඕනේ. රණ්ඩු සරවලුත් තෝනේ. ගහ බැන ගැනීමත් තෝනේ. ඒ රකින්ද? වාද විවාද, උසාවි, නඩුහබ. දැන් සත්‍ය මොකටද පත් වෙලා තියෙන්නේ? හොඳයි, යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනාත්ම ලක්ෂණය මේ දුකටපත් කරන හැටි. එතකොට යම් කිසි කෙනෙකුට රකින්ද දෙයක් නැත්තම් රකින්න සිතුවිල්ල පහළ වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා එයාට අවියාවිද අවශ්‍ය වෙයිද, ගහ බැන ගැනීම අවශ්‍ය වෙයිද, රණ්ඩු සරුවල් අවශ්‍ය වෙයිද, වාද විවාද අවශ්‍ය වෙයිද, නඩුහබ අවශ්‍ය වෙයිද, පොලිසිය අවශ්‍ය වෙයිද, එයා දුකටපත් වෙයිද? නැහැ. එහෙනම් රැකීමේ සිත, මට කිසි දෙයක් රකින්න දෙයක් නැහැ මට. ඒ රැකීම පිළිබඳව සිතුවිල්ල අයින් කරලා තියෙනවා. ඒ රැකීමේ සිතුවිල්ල අයින් කරේ. එතකොට හංගන්න දෙයක් නැහැ. මච්චරියක් නැහැ. හංගන්න දෙයක් තියෙන්නේ පැරකින්ද? දැන් හංගන්න දෙයක් නැහැ නේද? එතකොට හංගන්න දෙයක් නැත්තම් මගේ කියලා අයිති කරගන්නේ නැහැ. මම කියලා අරගෙන නැහැ. මම කියලා අරගත්තේ නැත්තේයි චන්දරාගයක් නැහැ. චන්දරාගයක් නැත්තේයි අරමුණු විනිශ්චය කරේ නැහැ හොඳ නරක වශයෙන්. විනිශ්චය කළේ නැත්තේයි අරමුණු ලැබුවේ නැහැ. අරමුණු ලැබුවේ නැත්තේයි අරමුණු හෙව්වේ නැහැ. අරමුණු හෙව්වේ නැත්තේයි සිතේ තන ඇලුනේ නැහැ. එතකොට සිත ඇලීමට කිව්ව තණ්හා කියලා. දැන් තණ්හාව නැත්තම් දුක්ට අවසන්ද? රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම, වාද විවාද, කලකෝලහල, උසාවි, නඩුහබ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට සිත නිදහස්ද? දැන් මේ සිතින් නේද ඔක්කොම මේ කරන්නේ?
එතකොට දැන් මෙතනින් අපිට ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව. ඒ කියන්නේ පිළිවෙලින් සිදුවීම තමයි අපි මෙතනින් තේරුම් ගන්න ඕනේ මේ මනසේ ස්වභාවය. මනසේ සිදුවෙන ස්වභාවය. මේ ධර්මයට ප්‍රත්‍යයයි. ඒකාත්ම කෙටි කාලයක් තුල. එතකොට ඒ සංස්කාර ධර්මයන්ගේ උත්සාහ රහිතයි. ඉදිරි ධර්මය. තරර තණ්හාව නැමැති සිත බලාපොරොත්තු වෙන්නේ නැහැ අරමුණ හොයන සිතකට. හැබැයි ප්‍රත්‍යයයි. උපකාර වෙනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද පැවතුම් තියෙන්නේ? ඔව්. ඒක තමයි අනාත්ම ලක්ෂණය. තේදර තමාගේ කැමැත්ත හැටියෙන්ද ප්‍රත්‍යයට අනුරූපවද? සංස්කාරයන්ගේ උත්සාහයෙන්ද සංස්කාරයන්ගේ උත්සාහ රහිතවද? සියලු සංස්කාරයන්ගේ උත්සාහ රහිතවයි යන්නේ. මේ දර්ශනය හරියටම දර්ශනය වුණොත් ආය අනාත්මයි කියන එක හරිම පැහැදිලි. ඒ කියන්නේ තමාගේ වශයෙන් නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ස්ථීරව පවතින ධර්මතාවයකුත් නෙමෙයි. කියන එක ඉතාමත්ම ලස්සනට පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි කිරීම ඕනේ අපිට. දැන් අපි මෙතනදී දැන් ඒ විදිහට දර්ශනය කරගත්තාම දැන් ඇලෙන සිත් නැවත හදනවද? එහෙම නැත්නම් ඇලෙන සිත් අයින් කරගන්නවද? ඇලෙන සිත් අයින් කරගන්නවා කියන්නේ අපි තෘෂ්ණාවට පහර දෙන්නේ. තෘෂ්ණාවටයි පහර දෙන්නේ. ඒ කියන්නේ සියලු දුක් ඇති කරන ප්‍රධාන හේතුවටයි අපි පහර දෙන්නේ මනසින්. එක දෙන්නේත් මනසින්. බැයකට යන්නේත් එක චිතක්ෂණයයි. ඒතර මනසින් පහර දෙනවා අර ඇලීමේ සිතට දන්නවා ඇලුනොත් මෙන්න මේ ටික වෙනවා කියන කාරණේ. දැන් ධර්ම දේශනාව අවසන් කරනවා කාල වේලාවත් එක්ක. දැන් කරුණු දෙකක් ප්‍රකාශ කළා. ඉදිරි කරුණු තුන ඊළඟ ධර්ම දේශනාවේදී දේශනා කරනවා. මේ අනිත්‍ය දුක්. එතකොට එතන තියෙනවා අර එක චිතක්ෂණයක් තුළ අනිත් ධර්මයට ප්‍රත්‍ය වීම තුළ අනිත්‍ය ලක්ෂණය. තොර එතනින් එනවා එක ඥානයක්. ඒ තමයි උදේවැය ඥානය. උදේ කියන්නේ හටගන්නවා, හටගන්න ස්වභාවයෙන් නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ ඊතුරු ධර්මයට ප්‍රත්‍ය වෙලා. තොර ඒ ආකාරයෙන් පරික්ෂා කළා බලලා අපි සමුදාය සත්‍යය තේරුම් ගත්තා. ආ මේක තමයි හේතුව. සමුදාය කියන්නේ හේතුව. තෘෂ්ණාව. තොර ඒකත් අපි තේරුම් ගත්තා. පැවැත්මත් තේරුම් ගත්තා නිවැරදිව. තොර තෘෂ්ණාව දුර්වල කරා. ඒ අනුව තෘෂ්ණාවේ දුර්වල කරලා දුර්වල කරලා දුර්වල කර ඒකේ අවසානය තමයි නිවන. තෘෂ්ණාවේ අවසානයමයි නිවන. හැබැයි ඒක නිකන් කරන්න බෑ. මේ දර්ශනය නිවැරදිව දකින්න ඕනි. නිවැරදිව මේ දර්ශනය මනසට අනුගත කරන කෙනා තමයි තෘෂ්ණාව දුර්වල කරලා අවසන් කරන්නේ. එයාට නිවන් දකින්න පුළුවන්. එයා මේ සංසාර ප්‍රවෘත්ති අවසන් කරනවා. හොඳයි. නියමිත ධර්ම දේශනාව අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා.